අදත් සුපුරුදු විදිහටම ලෝක වාර්තාවයි අපි ඔබ වෙත සමීප කරන්නේ අද වැඩි ඉඩකඩක් ප්‍රථමයෙන් අප වෙන් කරන්නේ මේ මොහොත වන විටදී කොරෝනා වෛරසය පැරඳෙවිය හැකි එන්නතක් පිළිබඳ ලෝකය පුරා කතා බහට ලක්වනවා එය ලෝකේ පළමුව ලියාපදිංචි කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත බවට පත්වනවා මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තමන්ගේ රජයේ පාර්ශවකරුවන් සමග පැවැත්වූ රැස්වීමේදී එය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම ඔහු ප්‍රකාශ කර තිබෙනවා මෙහි පවතිනා වූ සාර්ථකත්වයේ සාක්ෂිතාවයේ සහ මේ හරහා ගොඩනැගෙන ප්‍රතිශක්තිය පිළිබඳව මේ වන විට තමන් අද්දුටුව තහවුරු කරගෙන ඇති බවයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කරනවා රුසියාවේ මේ වන විට ක්‍රියාත්මකව සිටින විශේෂඥයින්ට තමන් ඉතාමත් ගෞරව කරනවා සහ පර්යේෂකයින්ට මේ ආකාරයෙන් එන්නතක් බිහි කරන්නට හැකියාව ලැබීම පිළිබඳ ස්පුට්නික් 5 නමින් මෙය නම් කර තිබෙනවා. රුසියාව ඒ ලෝකයේ තුල රෙජිස්ටර් කරන්නේ ස්පුට්නික් 5 වශයෙන්. මේ අනුව පුටින් ප්‍රකාශ කර තිබෙනවා තමන්ගේ දියණියටත් මේ තමන් පාවිච්චි කළ බවයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා මේක යම් ආකාරයකින් අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්‍රමිතියේ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකළ බව. නමුත් රුසියාව ප්‍රකාශ කරන්නේ මෙය සාර්ථක එන්නතක් බවයි. ඒ අනුව රුසියානු වැක්සින් එක මේ වෙද්දී WHO එක ලයිස්තුගත කළ තියෙන ප්‍රධාන පෙළේ එන්නත් 6 ඇතුළට ඇතුල් වෙන්නේ නැහැ කියලා වාර්තා කරනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගත් එන්නත ක්‍රියාවේ භාවිතයේ යෙදෙනවා නම් එහිදී පාවිච්චි කරන්න ඕනේ 3 times of clinical trial එකක්. ඒ කියන්නේ 3 වතාවක් මේක සායනික පරීක්ෂණයකට බඳුන් වෙන්නට ඕනේ. නමුත් මේ එලෙස භාවිතා කළා නැහැ කියලායි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ. හැබැයි පුටින් ප්‍රකාශ කරනවා තමන්ගේ දියණියකට මේ පාවිච්චි කරා. Had tested a Russian COVID-19 vaccine on herself. ඇයට මේක පාවිච්චි කළා. ඇයට ඒක බොහොම හොඳින්ම දැනුණා සහ ඇයට ඒකෙන් ප්‍රතිඵල තියෙනවා. ඇය ප්‍රකාශ කර තිබෙනවා මේ නිසා තමන්ගේ දියණිය යම් ආකාරයකින් මීට පෙර පැවති තත්ත්වයට වඩා රෝගී තත්ත්වයෙන් මිදී ඇති බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ ස්පුට්නික් 5 කියන එක බොහොම සාර්ථක බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන ආකාරයට තමන්ගේ දියණියට සෙන්ටිග්‍රේඩ් අංශක 37-38කට උණ පැවතියා. නමුත් මේ එන්නත ලබා දුන්නායින් පසු පහුවදා වන විට එය උණසියට සෙන්ටිග්‍රේඩ් අංශක 37 දක්වා අඩු වී තිබෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය වර්ධනයක් වෙලා තියෙනවා කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමන්ගේ දියණියට මේ පාවිච්චි කිරීම හරහා පුටින් ලෝකයට පෙන්වා දුන්නේ මේ ආරක්ෂිතයි පාවිච්චි කළ හැකි කියයි. කෙසේ වෙතත් මේ වන විට තවත් සුවිශේෂී කාරණා රැසක් අපට දැනගන්නට ලැබෙනවා. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා මේක ක්ලිනිකල් ට්‍රයල්ස් ඔෆ් ද වැක්සින් ඩෙවලොප් බයි ද ගැමීලියා නැෂනල් රිසර්ච් සෙන්ටර් ඔෆ් එපිඩෙමියොලොජි ඇන්ඩ් මයික්‍රෝබයොලොජි ඔෆ් ද රුසියන් හෙල්ත් කෙයාර් මිනිස්ටර්ව ඕවර්. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ මේක ක්ලිනිකල් සායනික වශයෙන් පරීක්ෂණ වලට බඳුන් කරා කියන කාරණේ ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙද්දී ඔවුන් ප්‍රකාශ කරනවා අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. මේ clinical trials of the vaccine kicked off on June 18 and included 38 volunteers. This 8 දිනක ස්වයංචාවෙන් ඉදිරිපත් වුණු අය ජූනි 18 වෙනිදා සිට මේකට පාවිච්චි කළා. ඒ සියලුම දෙනාගේ හඳුනාගත්ත immunity එක එහෙම නැත්නම් ප්‍රතිශක්ති වර්ධනය වෙන බව. පළමු කණ්ඩායම ජූලි 15 වෙනිදා discharge කළා. දෙවෙනි කණ්ඩායම ජූලි 20 වෙනිදා discharge කළා. ඒ නිසා මේ සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා මේක ලෝකයේ පුරා ව්‍යාප්ත කිරීම it will appear in circulation starting on January 1st 2021 2021 සිට ජනවාරි 1 වෙනිදා සිට මේක ලෝකයේ පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව තමයි රුසියාව දැන් ප්‍රකාශ කර තිබෙන්නේ. Date of introduction of civilian circulation 2021 January 1st ඒ වාර්තා කරන ආකාරයට 2021 ජනවාරි 1 වෙනිදා සිට ඒ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි රුසියාවේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒත් එක්කම රටවල් 20ක් මේ හා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරය යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඒ රටවල් 20 අතරට ස්පුට්නික් 5 ඉල්ලුම් කර තිබෙන එක්සත් අරාබි එමිරාජ්‍ය, සෞදි අරාබියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඉන්දියාව කියන රාජ්‍යයන්. මේ විදි රටවල් 20කට ආසන්න ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ඉන්දියාවත් එතන තියෙනවා. ඒ නිසා ව්ලැඩිමීර් පුටින් රජය ප්‍රකාශයට පත් කරන්නේ ලෝකයේ ලියාපදිංචි කරන ලද COVID-19ට එරෙහි පළමු එන්නත තමන් සුවාගත් බවත් එන්නත තමන්ගේ දියණියට යොමු කිරීම හරහා මේ ප්‍රතිශක්තිය වර්ධනය වී ඇති බවත් ජූනි 18 වනදා සිට මෙහි
රසායනික පරීක්ෂණ ආරම්භ කර බවත් ඒ අනුව සුව වුණු රෝගීන් මේ වෙද්දි ඩිස්චාර්ජ් කර ඇති බවත් සහ ලෝකයේ රටවල් 20කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි මෙම එන්නත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් ප්‍රකාශ කරනවා. එසේනම් මේ සාර්ථක වීම කියන්නේ ලෝකයේ කොරෝනා තුරන් වීමයි. අප සාමාන්‍යයෙන් පුරෝගතන එකලේ වර්ෂ දෙකක්වත් අවම තරමේ කොරෝනා නවත්වා ගන්නට අපට ගත වේවි කියයි. නමුත් මෙවැනි ආකාරයෙන් තකරහා මේ වසංගතය පාලනය කරන්නට හැකියාවක් ලැබෙනවා නම් ඒ තමයි මෑත ඉතිහාසය තුල අපි රටක් විදිහට ලෝකයක් විදිහට ලබන ජයග්‍රහණයේ බවට පත් වෙන්නේ. අතිවිශාල සංඛ්‍යාවක් මරණයට පත් වෙලා සිටින වේලාවකදී මෙවැනි ආකාරයෙන් තකවා ගන්නට රුසියානු පරිශෝකයෙන් කටයුතු කිරීම පිළිබඳ ලෝකයෙන් වෙනුවෙන් අපද හිස නමා ඔවුන්ට ආචාර කරනවා. අපි එතනින් පසු කුවෙට් රාජ්‍යයටයි අවධානය යොමු කරන්නට සිදුවන්නේ. ඒ අනුව මේ වෙද්දි කුවෙට් රාජ්‍යයේ රටවල් 31කට සීමා පනවා තිබෙනවා. හැබැයි මේ රටවල් 31කට සීමා පැනවීම තුලින් ඔවුන් ප්‍රකාශ කර තියෙන ආකාරයට Kuwaitis now are free to arrive into the country at any time. Kuwait ජාතිකයෙක් නම් ඔබ ඔබ සියලු දෙනාටම කෙලින්ම රටට ඇතුල් වෙන්න පුළුවන් ඔබ කුමන රටක හිටියත්. නමුත් විදේශගත ශ්‍රමිකයෙක් නම් ඔබට ඍජුව හෝ ට්‍රාන්සිට් එකක් කරා හෝ කුවෙට් එන්නට බෑ කියන පණිවිඩය බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් කර තිබෙනවා. රටවල් 31 සිටියත් ඔබ කුවෙට් ජාතිකයෙක් නම් කුවෙට් වැසියෙක් නම් ඔබට එන්නට පුළුවන් පැය 72කට අදාළ වුණු කොරෝනා වෛරසය හා සම්බන්ධයෙන් ගන්නා ලද සහතිකයත් සහිතව. ඒත් එක්කම තවත් කතාවක් අපිට වාර්තා වෙනවා. මේක කුවෙට් වල අමුතු කතාවක්. ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා කොන්වෝයි එකකට හමුදා ඛණ්ඩයකට හමුදා රථයකට යම් ආකාරයෙන් ප්‍රහාරයක් ඉල්ලනවා ඉරාක් කුවෙට් බෝඩේකේදී. මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දැන් පරීක්ෂණයකට යොමු වෙලා තිබෙනවා. United States military said Tuesday it was investigating a militant claim by a newly formed Iraqi slight militant group of a bombing at the Iraq-Kuwait border. මේ පිළිබඳ කුවේටත් ප්‍රකාශ කරේ නැහැ. අපි එහෙම ප්‍රහාරයක් එල්ල කරේ නැහැ. ඉරාකයත් ප්‍රකාශ කරේ නැහැ. අපි එහෙම ප්‍රහාරයක් එල්ල කරේ නැහැ කියලා. ඔවුන් දෙපාර්ශ්වෙම මේ ප්‍රහාරය ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ උතුරු බෝඩේකේ තමයි මේක සිදු වෙලා තිබුණේ. නමුත් මේ වන විට දැන් සුවිශේෂී කතාබහක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් හඳුනාගත්ත කුඩා කැරලිකාර කණ්ඩායමක් ඉන්නවා. අස්හාබ් අල් කාෆ් කියන මේ කියන කුඩා කණ්ඩායම යම් ආකාරයකින් සක්‍රීය වීමක් තුළ තමයි ඇමරිකානු හමුදාවලට එරෙහිව මේ ප්‍රහාරය එල්ල කරන්නේ. Equipment and vehicles belonging to the American enemy අනුවෙන් ඔවුන් සටහන් තබමින් යම් ආකාරයෙන් ජාත්‍යන්තර අන්තර්ජාල සටහනක් යෙවුණු දවස් කිහිපය තුළදී ඔවුන් සඳහන් කරනවා. In a bombing targeting border crossing south of Iraqi city of Basra. Basra නගරයට අදාළ වුණු කුවේට් සහ ඉරාක දේශ සීමාව ආශ්‍රිතව තමයි මේ පිපිරීම ඔවුන් විසින් සිදු කර තිබෙන්නේ. ඔවුන් මේ අන්තර්ජාලය පළ කර තිබෙනවා සහ ඔවුන් විනාඩි 11ක වීඩියෝ ක්ලිප් එකක් මේ සම්බන්ධයෙන් පළ කර තිබෙනවා. ඒ වෙනුව කුවේට් බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේක සම්පූර්ණයෙන්ම කුවේට් නෙවෙයි, කුවේට් වලින් කරන දෙයක් නෙවෙයි, ඒ වගේම මේක ඉරාකයත් කියන්නේ මේක ඉරාකය විසින් සිදු කරන කාරණයක් නෙවෙයි කියලා. කෙසේ වෙතත් 1991 ගල්ෆ් යුද්ධයෙන් පස්සේ සදාම් හුසේන් හා සම්බන්ධ ඉරාක ක්‍රියාවලියත් එක්ක එතනින් පසු 13,500ක් ඇමරිකානු හමුදා තවමත් කුවේට් වල රැඳී සිටිනවා. ඒ වගේම මිනි ඇට් කැම්ප් අරිෆජාන් කියන කැම්ප් එකේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ අයට ප්‍රහාර එල්ල කිරීමේ කිසිම උවමනාවක් නැහැ කියන කාරණය ප්‍රකාශ කරනවා. ඇමරිකා එක්සත් ජනපදයත් මේ වෙනුවට හඳුනාගෙන තිබෙනවා මේ යම් ආකාරයකින් සිදු කරන ලද කැරලිකාර කණ්ඩායමක ප්‍රහාරයක් වන්නට තිබුණා. මීට පෙරද මේ සම්බන්ධයෙන් යම් ආකාරයෙන් සිදුවීම් වාර්තා කර තිබුණා. ඒ නිසා කුවේට් සම්බන්ධයෙන් යම් ආකාරයෙන් හිත් බිඳීමක් තියෙනවා නම් ඒ කිසිසේත් සිදු නොවිය යුතුයි කියන කාරණය කුවේට් බලධාරීන් පැත්තෙන් ප්‍රකාශ කර තිබෙනවා. මොවුන් මේ ආකාරයේ අඛණ්ඩ යම් යම් ප්‍රහාර කිහිපයක් ඇමරිකා එක්සත් ජනපද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වෙලා තිබුණා. ඒ ජූලයි වලදී ඉරාකී සලිහුඩීන් ප්‍රොවින්ස් එකේදී මේක පළාතේදී සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම ඇමරිකාව ඇමරිකානු හමුදා ඉලක්ක කරගෙන අප්‍රේල් මාසයේදී ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. ඒ නිසා මේක කිසිසේත්ම කුවේට් හෝ ඉරාක කියන රාජ්‍යයන් මැදිහත්ව සිදු නොවුණු කාරණයක් බවට මේ ප්‍රකාශ කර තිබෙනවා. අද දවසේදී කුවේට් රාජ්‍ය ආසාදිතින් සම්බන්ධ වාර්තාවට ගියොත් 668ක් නව ආසාදිතින් වාර්තා වෙද්දී මරණ 4ක් අද වාර්තා වෙද්දී සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 73,068 දක්වා ඉහළ යනවා. මරණ සංඛ්‍යාව 486 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දවසේ වාර්තා වුණු සිද්ධි 668න් 432ක් කුවේට් ජාතිකයන් 236ක් විදේශගත ශ්‍රමිකයන් විදිහටයි වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම මේ වන විට
හැම වාර්තා වුණු සිදුවීමක්ම මීට පෙර ආසාදී තියෙන ආශ්‍රිතව ඇති වුණු සිදුවීම් බවටයි වාර්තා කරන්නේ. මේ මරණ හතරත් එක්ක මරණ 486ක් වෙනවා. 110ක් මේ වෙදී දැඩි සත්කාරයකකවල ප්‍රතිකාර ලැබනවා කියලා තමයි අද දවසේදී කුවේට් රාජ්‍යෙන් අපට තොරතුරු ලැබෙන්නේ. අපි යනවා සෞදි අරාබියාවට. මේ වෙදී 1521ක් නව ආසාදී තියෙන ගෙවුණු පැය 24 තුරදී වාර්තා වෙද්දී මරණ 34ක් සෞදියෙන් වාර්තා වෙනවා. සමස්ත ආසාදී තියෙන සංඛ්‍යාව 291468 දක්වා කියලා ගොස් තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව මේ වන විට සමස්තය පිළිබඳ අවධානය යොමු කරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට ගෙවුණු පැය 24 තුලදී මරණ 4ක් වාර්තා වෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව 3233 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 1660ක් අද දවසේදී සුවයට පත් වෙලා තියෙනවා. ඒ අනුව සමස්ත සුවවන්ගේ සංඛ්‍යාව 255118ක් බවට පත් වෙනවා. කෙසේ හෝ 50000ක් PCR පරීක්ෂණ ගෙවුණු පැය 24 තුලදී සිදු වෙලා තියෙනවා. සුව වීමේ ප්‍රතිශතය 87.5ක් විදිහට තමයි වාර්තා වන්නේ. 1821ක් මේ වෙද්දී දැඩි සත්කාරයකකවල ප්‍රතිකාර ලබන බව තමයි සෞදි පැත්තෙන් අපට ප්‍රකාශ වී තිබෙන්නේ. ඒත් එක්කම සෞදි රාජ්‍ය පිළිබඳ තවත් සුවිශේෂී ප්‍රවෘත්තියක් අපි අද දවසේදී වාර්තා කරනවා. ඒ තමයි මේ වන විට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් තියෙනවා. මානසික වශයෙන් යම් ආකාරයෙන් රෝගී තත්ත්වයකට පත්වුණු රෝගියෙකු විසින් හෙදියක ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිදුවීමක් අද දවසේදී වාර්තා වී තිබෙනවා. සෞදිය එය වාර්තා කර තිබෙනවා. ඒ අනුව psychological ill man had fatally stabbed a nurse during a home visit. ගෙදරට පැමිණ ප්‍රතිකාර කරන මොහොතේදී තමයි මේ ආකාරයෙන් මානසික වශයෙන් යම් ආකාරයෙන් පීඩනයකට පත්වුණු රෝගී තත්ත්වයක සිටින කෙනෙක් මේ ආකාරයෙන් මරණය මරා දමා තිබෙන්නේ. මේල් නර්ස් කෙනෙක් තමයි මේ විදිහට මරා දමා තිබෙන්නේ. ඔහුගේ නම අබ්දුල් කරීම් බින් කලාෆ් යනුවෙන් වාර්තා කර තිබෙනවා. ඔහුට පිහිපහර එල්ල කරමින් තමයි මේ ආකාරයෙන් මරණයට පත් කර තිබෙන්නේ. ඩිලිවරින් මන්ත්ලි මෙඩිකේෂන්ස් ටු හිස් හෝම් ඉන් ද කැපිටල් රියාද්. රියාද් වල තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අදාළ පුද්ගලයාට ප්‍රතිකාර සඳහා ඔහු යන්නේ. ස්ලේන් නර්ස් ෆාදර් ඔෆ් ටූ වෝස් ඇන් එම්ප්ලොයි ඔෆ් අ මෙන්ටල් හෙල්ත් සෙන්ටර් ඔෆ් රියාද්. මෙන්ටල් හෙල්ත් සෙන්ටර් එකේ රියාද් වල වැඩ කරන කෙනෙක්. අවාසනාවන්ත සිදුවීමක්. ඉතින් මේ හරහා අපි ගම්ම කරගන්නවා. ඔබත් අපි දන්නවා රෝගීන්ට ප්‍රතිකාර කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අවධානයෙන් කටයුතු කළ යුතු වෙලාවක් මේක හැම පැත්තෙන්ම හිතලා. ඒ නිසා අපි ඔබෙන්නුත් ඉල්ලන්නේ මේ ආකාරයේ අවධානම් ලෝකේ තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයන් පිළිබඳ ඔබ හොඳින් සිතා බලා කටයුතු කරන්න කියන කාරණය අපි ඔබෙන් ඉල්ලනවා. මොකද ඔබේ ජීවිත බොහෝ සෙයින් වටින නිසා. කෙසේ වෙතත් අද දවසේදී අපි ඊළඟට අවධානය යොමු කරනවා එක්සතරා එමිරු රාජ්‍ය හා සම්බන්ධයෙන් වාර්තා කරන කාරණයකට. ඒ තමයි ඩුබායි වලින් ගියපු ෆ්ලයිට් එක කොසිකොන්ඩේ එයාපෝට් එකේදී ක්‍රෑෂ් වෙනවා. ඒ කියන්නේ යම් ආකාරයකින් අනතුරකට ලක් වෙනවා. Pirates take on Air India Express plane crash in Kozhikode. This is very confusing. මේ වෙද්දී මේ ගුවන් යානයට සිදුවුණු තත්ත්වය පිළිබඳ යම් ආකාරයෙන් ප්‍රශ්නයක් පැනනගිනවා. An Indian pilot with experience landing in Karipur calls the crash confusing, strange. මේක අමුතුයි. මේක ටිකක් හිතාගන්න අමාරු කාරණයක් කියලා දැන් අලුත් කතාවක් මතුවෙමින් පවතිනවා. Something had to go wrong. This wasn't normal. මේක යම් ආකාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා. මේක සරල සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ අනුව මේ තරම් දායකත්වයක් තිබුණු, මේ තරම් අත්දැකීමක් තිබුණු, මේ තරම් පළපුරුද්දක් තිබුණු කෙනෙක්ට මේ ආකාරයේ රණවේකදී ඇයි මේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරගන්න බැරි වුණේ කියන කාරණය පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ with 190 190ක් සහිතව කරිපුර රණවේකෙන් මේ යානය ලිස්සා ගියා. 18 දෙනෙක් මරණයට පත් වුණා පයිලට් සහ කෝපයිලට් ඇතුළුව. ඒ නිසා වන්දේ භාරත් ප්‍රොජෙක්ට් එකේ සිදුවුණු ක්‍රියාවලියක් මේක ඩුබායි වල ඉඳලා ෆ්ලයිට් එක ආවේ. මේ ඇතිවෙච්ච ක්‍රෑෂ් එක නිසා බොහෝ දෙනෙකුගේ හදවත්වලට දැඩි කනගාටුවක් ඇති වෙලා තිබෙනවා. ඉන්දියන් පයිලට් with 3 years of flying experience and years of experience flying through the Karipur airport. එච්චර අත්දැකීම් තියෙන කෙනාට කොහොමද මේක වැරදුනේ කියන කාරණය පිළිබඳ දැන් කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ නිසා How challenging is Karipur really? The standard of the airport fall well within the requirement of for safe landing. Airport fall well මේ හොඳ තැනක තිබුණේ කියන කාරණේ 4 years ago and Air India mentioned Kozhikode International Airport in the list of India most beautiful airport and runways. මේක ඉතාමත් හොඳ ගුවන් තොටුපළක් සහ රණවේ එකක් විදිහට මීට කලින් ප්‍රකාශයට පත් කර තිබුණා. එහෙම සත්‍යයක් මත ඇයි මේ ආකාරයෙන් සිදුවීමක් සිද්ධ වුණේ කියන කාරණය පිළිබඳ දැන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමේ අවධානය යොමුව තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අපි ඔබ වෙත ගෙනෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා කටාර් රාජ්‍ය අද දවසේදී තොරතුරු වලට. කටාර් රාජ්‍ය වාර්තා වෙනවා ගෙවුණු පැය 24 තුලදී මරණ 4ක් වාර්තා වෙනවා. නව ආසාදිතීන් 315ක් කොරෝනා වෛරස් ආසාදිතීන් වාර්තා කර තිබෙනවා. ඒ අනුව සමස්ත සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරන විටදී ගෙවුණු පැය 24 ඇතුළතදී
තුන්සිය පහළවක් නම ආසාදිතින් එක සමස්තය මේ වෙද්දී 113,078ක් දක්වා ඉහළ යන අතර මරණ සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ 109,993ක් මේ වෙද්දී සුවය ලබා තිබෙනවා ඒත් එක්කම 4106ක් පොසිටිව් වෙලා තිබෙනවා මේ ගෙවුණු කාලවකවාන අතරදී 4100 have tested positive covid-19 pushing total number of tested to 524466 ඒ අනුව 5,24,466ක් මේ වෙදී සුවය ලබා තිබෙනවා කියලයි පරීක්ෂණයට ලක් කර තිබෙනවා කියලයි වාර්තා කර තිබෙන්නේ 428ක් එකක් දරුණු තත්ත්වයේ ඉන්නේ 75ක් මේ වෙදී දැඩි සත්කාරයකකවල ප්‍රතිකාර ලබන බවට තමයි අපට වාර්තා වී තිබෙන්නේ එතෙක්කම අප අවධානය යොමු කරනවා අපෙන් බොහෝ දෙනෙක් තොරතුරු විමසනවා තවත් අද දවසේදීත් ඕමාන් රාජ්‍යයේ දෙසට අපි අවධානය යොමු කරනවා ඕමාන්හි පවතින තත්ත්වය පිළිබඳ අපි අවධානය යොමු කරන විටදී මස්කට් සහ කැලිකට් ෆ්ලයිට් arrive saves families relief අනුවෙන් වාර්තා කර තිබෙනවා එයා ඉන්දියා ප්ලේන් ක්‍රෑෂ් ස්ටිල් ෆ්‍රෙෂ් ඉන් ද මෙමරි ඇස් ඉන් ද රේන් continuous slash kerala kerala ට වැසෙන දැඩි වැස්සත් එක්ක මේ වෙද්දී ගුවන් ගමන් පිළිබඳ යම් ආකාරයෙන් බියක් දැනෙවි තිබෙනවා හැමෝටම වන්දේ ಭಾರತ್ ප්‍රොජෙක්ට් එක හරහා කැලිකට් from muscat that departed yesterday afternoon and landed safely called for mini celebration at the musa household musa who runs his own cloth business in oman oman e sita muscat වල ඉඳලා ගියපු අය කැලිකට් වල ඉඳලා ගියපු අය අද වෙද්දී සතුට ප්‍රකාශ කර තිබෙනවා මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ උඩ ඔවුන් බොහෝ පරීක්ෂ ආරක්ෂිතව තමන්ගේ ගෙවල් වලට ආපු බව දැනුම් දීලා තියෙනවා අපි දන්නවා ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුත් ඒ විදිහටම ගෙවල් වලට එන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබටත් බොහොම ඉක්මනට මේ සියලු දේ නිවාරණයටපත් වේවි කියන විශ්වාසය අපතුල තියෙනවා අපි ඒ දේ හිතේ තියාගෙන ඉමු ඕමානයේ අද දවසේදී වාර්තා වනු ආසාදිතින් 533ක් වාර්තා මේ වෙද්දි වාර්තාවන් තත්ත්වය ගත්තාම 82,050 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ වගේම රිකවරි රේට් එක සුව වීමේ ප්‍රතිශතයේ ඉහළ ගොස් තිබෙනවා 93.5 දක්වා අද දවසේදී 533ක් මේ වන විට සුවය ලබා තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ ඒ අනුව සමස්ත ඕමාන ආසාදිතින් සංඛ්‍යාව 82,050ක් බවට තමයි වාර්තා කර තිබෙන්නේ ඒ අනුව 207ක් නව ආසාදිතින් වාර්තා වී තිබුණා කියලත් වාර්තා කරනකොට මේ අනුව දැනට දැඩි සත්කාරයකවල රෝගීන් 164 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටින බවටද ප්‍රකාශයට පත් කර තිබෙනවා මේ ඕමාන් රාජ්‍යයේ තොරතුරු අපි ඔබට ගෙනාවේ ඒත් එක්කම අපි මේ ළඟට අවධානය යොමු කරනවා ඕස්ට්‍රේලියාවේ තත්ත්වය පිළිබඳවත් අපි නිරන්තරයෙන් හොයා බැලීමක් සිදු කරා මොකද මේ වන විට නිව් සවුත් වේල්සියේ පවතින තත්ත්වය පිළිබඳ යම් ආකාරයෙන් ඛේදනීය තැනකට පත්ව තිබෙනවා ඒ නිසා මේ වන විට තව දින තත්ත්වයක් එක්ක ඕස්ට්‍රේලියාස් නෝදර්න් ටෙරිටරි එක්ස්ටෙන්ඩ් බෝඩර් රෙස්ට්‍රික්ෂන්ස් देश सीमा आश्रित नगर सीमा आश्रित पवतिना सीमा वन संबंधी ऑस्ट्रेलियान राज्य याली अवधान मे वेद्य मुखरती मेनो एना मे वेद्य पवतिन तत्व एक कोरोना वायरस पालने किरीम संधा दरी क्रिया मार्ग गेनी मट सिद्धुलाति मेनो देवन रैलट ओन मे वेद्य මුහුණ දෙමින් සිබින්නේ 8000ක් ඇක්ටිව් කේසස් මෙල්බන් වල වාර්තා වී තිබුණා ස්මෝල් ක්ලස්ටර් එකක් පුංචි පොකුරු ඇති වෙලා තිබෙනවා බට එල්ස්පී අරවුන්ඩ් ද කන්ට්‍රි ද වෛරස් හැස් ඉෆෙක්ටිව් විල් බී එලිමිනේටඩ් අනෙකුත් ප්‍රදේශවල කොරෝනා වෛරසය පාලනය කරගෙන තිබෙනවා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සෙඩ් ඉන්ට්‍රස්ට් ඇට් ද ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් විල් ලයික්ලි persist until Christmas නත්තල වෙන තුරු සීමාවන් සංචරණ සීමාවන් පනවන්නට සිදු වේවි මේ ප්‍රකාශ කරන්නේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කෙසේ වෙතත් මේ වන විට වාර්තා කර ඇති ආකාරයට යම් සීමාවන් තවදුරටත් තැනීමට සිදු වන people from those who hotspot can still enter the territory but most complete the mandatory 14 day hotel quarantine at their own cost මේ හොට්ස්පොට් පවතින එහෙම දිනා නිව් සවුත් වේල්ස් මෙල්බන් මේ කියන ප්‍රදේශ වලින් කවුරුන වික්ටෝරියා මේ කියන ප්‍රාන්ත වලින් එනවා නම් ඔවුන්ට දින 14ක හොටෙල් කොරන්ටයින් නියෙන්න ඕනේ ඔවුන්ගේ අතේ මුදලින් තමයි මේක සිදු වෙන්නට ඕනේ ඒ අනුව borders have been open to other states residents since july 17th borders යම් ආකාරයෙන් විවෘත කර තිබුණා ජූලි 17 වෙනිදා ඉඳලා හැබැයි මේ තියෙන restrictions යම් ආකාරයකින් එළඹෙන නත්තල දක්වා පවත්වාගෙන යන්නට පුළුවන් වේ. We have got an identified ban on Victoria and Sydney keeps bubbling away to the point so I can give you a date where would you ever lift. මේ වෙද්දි ප්‍රකාශ කර ඇති ආකාරයට ප්‍රධාන අමාත්‍යවරුත් ප්‍රකාශ කරන්නේ සීමාවන් පැනවීමක් සිදු කළ යුතුයි. ඒ වගේම New South Wales වලින් 22ක් ගෙවුණු පෑ 24 තුලදී ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ඒ වගේම meanwhile Victoria reported 331 cases 331ක් නව ආසාදිතින් Victoria වලින් වාර්තා වී තිබෙනවා. ඒ නිසා ඔස්ට්‍රේලියාව බරපතල තැනකට පත් වෙලා තිබෙනවා. Melbourne has been under second lockdown for about a month. මේ වෙද්දි second lockdown එකටත් Melbourne යටත් වෙලා තියෙනවා. ඒ නිසා
කොරෝනා වෛරසය පාලනය කිරීමට ලෝකයේ දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ස්පුට්නික් 5 රුසියානු එන්නත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. එය තමයි අප සැමට තියෙන එකම පිළිසරණ බවට පත්වන්නේ. ලෝකයේ මේ වෙද්දී පුටින් ප්‍රකාශ කරනවා නම් මේක සාර්ථක තැනක තියෙනවා කියන දේ ඔහු ඉතාමත් වගකීමෙන් යුතු රාජ්‍ය නායකයෙකු නිසා අපට ඒ වචනේ විශ්වාස කළ හැකි. අපි ප්‍රාර්ථනා කරමු 100%ක්ම මේ වසංගතයේ ලෝකයෙන් විනාශ කර දමන්නට පුටින්ගේ මෙහෙයුමට හැකියාව ලැබේවා කියා. අපව subscribe කරන්න තවත් තොරතුරු ඔබට ගෙනෙන්නට අප සූදානම්.